මැටකෙයියා මලක සුවඳ අපි විඳලා තියෙනවා ඕන තරම්. හැබැයි මේ මැටකෙයියා පත්‍රවල තියෙන රළු බව නිසාම අපි පත්‍ර ගැන වැඩිපුර කතා කරන්නේ නැහැ. දැක්කත් නොදැක්ක වගේ ඉන්න උත්සාහ කරනවා. යම් යම් කාරණා මත අපි නිවෙස් වල වැටකෙයියා ගහක් හදාගත්තත් ටිකක් පත්‍රවලට අපි බයයි. මලේ සුවඳ විඳတာ. හැබැයි වැටකෙයියා පත්‍ර කියලා කියන්නේ හොඳ ආදායමක් උපයන්න පුළුවන් දෙයක් කියලා ඔබ හිතුවද? ඔව්. ටිකක් හිතලා බැලුවොත් එහෙම ලොකු ගමනක් ඔබට මේ පත්‍ර එක්ක යන්න පුළුවන්. ඒ ගැන අපි කතා කරන්න හිතුවා අපිත් එක්ක ඉන්නවා අත්කම් නිර්මාණ ශිල්පිනියක්. අය නාල්නි හෙට්ටිආරච්චි මහත්මිය බොහොම ආදරෙන් පිළිගන්නවා ඔබතුමියව. ආයුබෝවන්. ටිකක් රළු විස කටු ඇනෙන පත්‍රයක් උනාට මේ වගේ ලස්සන නිර්මාණ කරන්න අවශ්‍ය වෙන්නේ මේ වැටකෙයියා පත්‍රම තමයි නේද? ඔව්. රෝසමලකුණන් නටේ කටු තිනවනේ. ඒ වගේ තමයි ඉතින් ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් කටු තින ඒ වගේ කොලයක් උනා. ඉතින් මේ කොලේ කටු ඉරලා ඉවත් කරලා ඒවා මිටි වශයෙන් අරගෙන අපි කැරලි බැඳලා මිටි හදලා තම්බලා තමයි පදම් කරලා අරගන්නේ. ඒ අරගෙන ඒක අවුවේ වේලන්න ඕනේ පින්නේ දාලා ඒ වේලල ගත්තාම ලස්සන අර වගේ සුදු පාටක් එනවා. මේ වගේද? ඔව්. අර තිනේ අර ස්වාභාවික මෙන්න මේ සුදු පාට. ඒ වගේ සුදු පාට එනවා. එතකොට අපිට පුළුවනි ඒක හරි ගැස්සලා අරගෙන මැද්දලා කළා. ඉතින් මේ වගේ පැදුරු වීමනක් රටා වීමනක් හදාගන්න. ලස්සන. දැන් අපිට මේ රටා මෝස්තර වලිනුත් රටා මෝස්තරම අවන්න පුළුවන්. එහෙම ඒ විදිහට අපිට මේ පත්‍රයේ පදම් කරගත්තාම ඕන ඕන විදිහට තමන්ගේ හැකියාව අනුව පුළුවන් වියමන් දාන්න ප්‍රමාණය අනුව බෑග් එකක් උනත් ඕනම දේ නිර්මාණයක් කරගන්න පුළුවන් නේද? පුළුවන්. හරි. අද අපි කියලා දෙන්නේ මෙන්න මේ බෑග් එක නේද? ඔව්. මේ බෑග් එක තමයි බෑග් එකක් කරගන්න කියලායි අද අපි කතා කරන්නේ. බලන්නකෝ මෙන්න මේ වගේ රටා මවලා තියෙනවා, වර්ණ යොදලා තියෙනවා. දැන් වටකෙයියා පත්‍රයක් පදම් කරගත්තට පස්සේද අපි වර්ණ යොදන්නේ? ඔව්. වර්ණ යොදන්නේ ඒක වේලල අරගෙන ඊට පස්සේ මිටි බැඳලා මට ගොඩක් අය ඉල්ලීමක් කරා ඒක ගැන පොතක් නිර්මාණය කරන්න කියලා. ඒකෝ අපි එහෙම වැඩකුත් කරලා තියනවා. කරලා තියෙනවා. හරි. අපි එහෙමනම් බෑග් එක හදාගන්න කොහොමද මේ පතරොමක් ඉස්සෙල්ලම අවශ්‍ය වෙනවා? ඔව්. මේ අපි ඉස්සෙල්ලම මේ වගේ පතරොමක් හදාගන්න අවශ්‍යයි. ඒ කියන්නේ බෑග් එකේ අවශ්‍ය දිග පළල අනුවනේ. අට අඟල් 8යි මේ පියන අඟල් 2යි අඩි අඟල් 2යි ඒ අනුව මේ සටහන් කරගෙන මෙහෙම හදාගන්නවා අපි පොඩි सेलस्म हदागेन ये विधिट करगत् पत्रमे अभी मे वगे रटाखेल करगेन एक अटपेदुर अवश्य मे अटपेदुर कदाल मेका लसन अपकट पोकट योदागा මේක හදලා අරගෙන අපි ඒ විදිහට මහ ගන්න ඕනේ උඩ පැදුර විතරක් තියෙද්දි මේකට අමුණන්න ඉස්සෙල්ලා යට පැදුරට මහන්නේ කොහමද අපිට මේක මහන්න මැෂින් එකේ මහන්න පුළුවන්ද මැෂින් එකේ ගහන මහන්න පුළුවනි ඒක වැඩි ශක්තිමත් එතකොට එහා මෙහා වෙන වඩුයි හොඳට සදට ඒ මැෂින් තියෙන නිසා ඒ අනුව මේ ඒ කෑල් හදාගෙන දෙ යටටත් අපි මේ විදිහට කරලා යටටත් අපිට පොකට් එකක් හදාගන්න පුළුවනි අතුල් පැත්තටනේ. ඔව්. එතකොට පොකට් දෙක තුනක් තියෙනවා බෑග් එකේ වටිනාකම වැඩි. ඒකට සිප් එකක් එහෙම දාලා එහෙම අවශ්‍ය නම් මෙහෙම තියලා ඒකත් අපි හරි ගැස්සගෙන ඊළඟට කළ යුත්තේ ඒ දෙක එකතු කරන්න ඉස්සෙල්ලා මේ වගේ වෙල්කෝ අල්ල ගන්න ඕනේ. මේ බෑග් එක මේ තියෙන්නේ. මෙහෙම ඒක ශක්තිමත්ව වහන්න පුළුවන් මේ විදිහට වෙල්කෝ අල්ල ගත්තාම තමයි. ඒ උඩ පැදුර දෙක එකට මූට්ටු කරන්න ඉස්සෙල්ලා මේ විදිහට උඩ පැදුරෙත් මේ විදිහට යට පැදුරෙත් වෙල්කෝ අල්ලන්න ඕනේ. ඒකින් තමයි අපි පියන වහන්න යොදාගන්නේ. එහිම අල්ලලා තමයි මම මේ ගෙනෙල්ලා තින්නේ. මේකේ ඒ විදිහට. ඊට පස්සේ වටේ කොටස් මහ ගන්නවා. පස්සේ දැන් මේ දෙක එකට තියලා ඊට පස්සේ අර පොකට් අල්ලලා ඔක්කොම ඉවරුනෙන් පස්සේ මේ දෙක එකට තියලා මහන්න ඉස්සෙල්ලා අපි තුන් පැති තුනකින් මහනවා. මහලා ඒකට කාඩ්බෝඩ් එකක් ඇතුල් කරන්න ඕනේ මීට වඩා පොඩි ප්‍රමාණයක් අඩුවෙන් කපලා මෙහුම් මැස්මට අහු නෙවෙන ප්‍රමාණයට
හාඩ් බෝඩ් එකක් මෙහිම ඇතුළට යවන්න පැදුරයි අර රටා වියපු එකයි නේද අතරට මේ අතර මැදට ඔව් මේක මේ ශක්තිය තියෙන්නේ ඒකෙන් සාමාන්‍ය මේ හැම නිර්මාණයකටම කාඩ් බෝඩ් එකක් දාන්න ඉතින් එහිම දාලා මේ ඒකත් ඒ පැත්තත් අපි මහ ගන්නවා මහලා ඒක පැත්තකින් තියාගෙන ඊට පස්සේ අපි මේ හරස් කෑලි දෙක මේ බෑග් එකේ නිර්මාණය කරන්න අවශ්‍ය හරස් කෑලි දෙක මේ පටිය මේ විදිහට හදා ගන්න ඕනේ මම මේ අඩියේ ප්‍රමාණයම ගන්න නැතුව පොඩ්ඩක් මේ උඩ කොටස වැඩියෙන් ගත්තා. එතකොට බෑග් එක දිග ආරිනකොට අපට වඩා පහසුයි. අර චූටියට තියනට වඩා. ඒ පහසුවෙන් ඉඳ තමයි එහෙම අරගත්තේ. අපි වියා ගන්න මේ හැන්ඩල් එක මෙන්න මේ ආකාරයට ගස් දෙක දෙක එකට හිටින්න තියලා තමයි මේ වියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි අර පැදුරු වියන මූලික මේ වියමන් ක්‍රමයේමද ඔකට යොදාගෙන තියෙන්නේ. ඔව් ඒ විදිහමයි දිගට එක ගහක් හරහට එක ගහක් එහෙම තියෙමින් පංගස් 8කින් විතර මේක වියා ගන්නවා. ටිකක් හයියට වියා ගන්නවා නේද? ඔව් හයියට වියා ගන්න ඩබල් අරගෙන තින්නේ පංගස් 16ක් ඕනේ. එහෙම වියාගත්තු කොටසක් තමයි මේ තියෙන්නේ. එතකොට දැන් මේක තියලා හදාගෙන එතකොට මේක හුඟක් ශක්තියයි ඕන බරක් දාන්න පුළුවන්. අර තනි පෙට වගේ නෙවෙයි. එහෙම හදලා මේ දෙක මේ විදිහට හරි ගැස්ස ගන්නවා මේ කොටස් දෙක ඒ හරි ගැස්සගත් කොටස පැති පළු දෙකනේ ඔව් මේ දෙපැත්තට දාන්න මේ කොටස් දෙක දැන් මේකේ මේ කාඩ්බෝඩ් එකක් දාලා අපි මේ මැස්මින් අඩියයි ඒ පියනුයි කඩා ගන්නවා කාඩ්බෝඩ් එක දැම්මයින් පස්සේ කඩාගෙන මේ හොඳට වෙන් කරගෙන නැමෙනවා නේ කාඩ්බෝඩ් මේ වගේ නවාගෙන මේ කාඩ්බෝඩ් එක දාපු ඒ වගේ එකක් තමයි මේ කරලා තියෙන්නේ ඊට පස්සේ අපි මේ දෙපැත්ත ඊළඟට මොකද කරන්න කියලා අපි කතා කරමු ඊට කලින් අපි ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබව සම්බන්ධ කරවන්න ඕනේ ඉන්නතුරු අපි නැවතත් කතා කරමු මේ නිර්මාණ ඉදිරි කොටස සම්බන්ධව අපි මේ කතා කරමින් හිටියේ වැටකෙය පත්‍රවලින් කොහොමද බෑග් එකක් හදාගන්නේ ඒ වගේ නිර්මාණ කරන නිර්මාණ ශිල්පිනියක් තමයි නාලිනී හෙට්ටිආරච්චි මහත්මිය කියන්නේ අපි අයත් එක්ක එකතු වෙලා බෑග් එකක් කොහොමද හදාගන්නේ කියලා කතා කරමින් හිටියා සාමාන්‍යයෙන් මේ පැදුරු වියන රටා හඳුනන ඔබට නම් මේක ඊතරම්ම පහසු දෙයක් නෙමෙයි මොකද ඒ වගේ රටාවක් වුණත් මේ ක්‍රමයට බෑග් එකක් නිර්මාණය කරගන්න පුළුවන් අපි බෑග් එකේ මේ පැති දෙක තමයි කොහොමද මහගන්නේ කියලා කතා කරමින් හිටියේනේ. ඔව් දැන් මේ බෑග් එක අපි මේ විදිහට නිම කරගත්තා. පොකට් අල්ලලා එහෙම. ඊට පස්සේ මේ 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 දෙපැත්තත් ලස්සනට අපි මේ මේ ආකාරයට මහලා මේ මෙස්මත් දාලා අර මූට්ටුව නොපෙන්න මේ නිම කරගන්නවා. ඊට පස්සේ මේ මේ විදිහට හදාගත්තු හරස් කෑලි දෙක අපි මේ දෙපැත්තට අල්ලන්න ඕනේ. අඩියට අඩිය තියලා මෙහෙම තියලා මේ විදිහට අල්ල ගන්න ඕනේ. අල්ලලා ඒක අපි මෙහිම නවලා මේ ඇතුල් කරලා මේ මේ පැත්තට ඇල්ලුවාම ඔව් මේ වගේ බෑග් එකේ නිමව තමයි එන්නේ. මේ බලන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් මේ හැමෝටම මේ වගේ නිර්මාණ කරන්න බෑ. නමුත් මේ ශේෂ්ත්‍රයේ ඉන්න අයට යම් අත්දැකීමක් එකතු කරන්නයි අපි උත්සාහ කරේ මේ වගේ දක්ෂ නිර්මාණ ශිල්පිනියන් ඔබට මුණගස්වලා. මොකද මේ අපි රටක් විදිහට දැන් කතා කරනෝනේ මේ ඩොලර් හොයන යුද්ධකනේ අපි ඉන්නේ. මේවා ඩොලර් තමයිනේ. ඇත්තටම මේවා ඩොලර් තමයි. ඉතින් මේවට වියදමක් කියන්නේ මේ කැලෑවේ තියෙන දේයක්. කිසි වියදමක් කියන්නේ අපේ රට මේ මේ වගේ වෙලා අවස්ථාවකදී අපිට හොඳම මේ ආයෝජනයක් කරන්න පුළුවන් මේවා විදේශිකින්ට අලෙවි කරලා මේ අපිනුත් මේ මේවට අවශ්‍ය ප්‍රයෝජනයක් අරගෙන මේවට ඩොලර් ගෙන්නන්න පුළුවන් ගොඩක් විදේශිකාය මේ බලන්නකෝ මේ වැටකෙය නිර්මාණ පිළිබඳව රටා නිර්මාණ ගැන ඔබ ලියපු පොතක් නේ මේ සාමාන්‍ය නිගණ ගන්න කැමති කෙනෙක්ට අවශ්‍ය ඕනම දෙයක් ඒ කියන්නේ මූලික දේවල් වල ඉඳලා මේ පොතේ කරුණු ඇතුළත් වෙලා තියෙනවා මේ මේ පොත ගොඩක් මේ මම කරන්න හේතුනේ නුගුසි වෙන බලපු ගොඩක් අය මට ඉල්ලීමක් කරා මේ මේවා අහගන්න කෙනින්නේ බුක් ෂොප් එකකවත් ගන්නනේ ඒක නිසා මෙහෙම පොතක් මිස් කරන්න කියලා ඒ අනුව තමයි මම මේ පොත නිර්මාණය කළේ කොලයක් පදම් කර ගන්න තැන ඉඳලා අවසාන නිර්මාණයක් කරනකන් මේ රටා කොයි විදිහටද මේ රටාවන් නිර්මාණය කරගන්නේ මේ දේවල් පිළිබඳව මේ පොතේ ඇතුළත් වෙලා තියෙනවා මේ පොතේ තියෙන්නේ රටා මෝස්තරයි නිර්මාණය විතරයි තව ඒගොල්ලෝ ඉල්ලීමක් කර ඒ පදම් කරගන්න හැටි සායම් පොවන හැටි ඒ නිර්මාණ හදන හැටි
ටක අරගෙන කරන්න පුළුවන් ඒක ඉරල දැම්මහම ඉරට්ටි වගේ රෝල් වෙලා යනවා එතකොට ඒක හරි පංගහ හරි ශක්තිමත් ඒකට මේ 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 වගේ වැටකේ වලින් තීරුවක් අරගෙන ඒක ඔතලා තමයි අපි මේ මේක සකස් කරලා තියෙන්නේ ට්‍රේ එකක් ටේබල් මැට්ස් බෑග් ඔය ඩස්ට්බින් වගේ කරන්න පුළුවන් ඊවේන සාමාන්‍යයෙන් මේ වගේ නිර්මාණ කරනකොට අපිට වැරදෙන තැන් මොනවද අලුතින් මේ නිර්මාණ වලට අත ගන්න කෙනෙක් ඔව් අලුතෙන් කරන කෙනෙකුට ඉතින් ඒක යම් යම් ප්‍රශ්න එන්න පුළුවන් එමකෝ මේ වැටකේ ටික ගොනු කරලා හරියට තියාගන්න ඒවා ඉතින් ඒක වියද්දී ඒගොල්ලන්ට නොයෙක් ප්‍රශ්න එනවා ඉතින් ඒක ඒක පුහුණු කරන අවස්ථාවකදී බං ඕනේ කියලා දෙන්න ඒ කියන්නේ මේ විදිහට ඔයගොල්ලෝ පාන්න ඕනේ මේ විදිහට තදින් ඒක ලිහෙන්න ඇතු වෙන්න පරිහරණය කරන්න ඕනේ මේ පන් ටික ඒ අනුව තමයි මේ රටාව කරගන්න පුළුවන් වෙන්නේ කියලා. හ්ම් ඔය විදිහට මේ වැරදි වැරදි හරි ගණකන ගියොත් හොඳ කලාවක් තමයි මේ වැටේ නිර්මාණයත් නේ. හ්ම් සාමාන්‍යයෙන් මේ වගේ නිර්මාණ වලට කොයි වගේ වෙළඳපළක්ද තියෙන්නේ දැන්? වෙළඳපළ නම් දැන් මේවා මීන් බෑග් එකක 1300ක් 1500කට වගේ අපට අලෙවි කරන්න පුළුවන්. හ්ම් මේ ඒ ඒ වගේ ඉතින් අපිට හිතු ගානකට හිතු නිර්මාණයක් සකස් කරගන්නත් පුළුවන්. වැඩි වැඩි දේවල් තව යොදලා කරලා පොකට්ස් එහෙම වැඩි කරලා එහෙම කරලා ඒකේ නිර්මාණයේ තව නිර්මාණාත්මකව කරගන්න පුළුවන් ඉතින් අපේ අර දැනිමේ විදිහට ඇත්තටම මේ දැන් දැන් අන්නාර බෑග් එක මේක ඒ බෑග් එක වෙනම නිර්මාණයක් පටියකින් ගොතලා කරපු හ්ම් බලන්නකෝ වෙනස් මෙන්න මේ වගේ ලස්සන පාට පාට පටියකින් තමයි ගොතලා ඒක වියලා තියෙන්නේ එතරම් ප්‍රබල ඒක මේ වැටකේද කියලා හිතන්න බැරි තරමට ගොඩක් අය ඒක ගැන සතුටු වෙනවා දැන් මං මට උගන්නපු මිස් කෙනෙක් හිටියා ඒ ආයතනයේ හිටියන් මිස් නොරිකෝ කියලා ජපන් එකෙක් එයා ඒක මම කරලා දුන්නාම එයාට පුදුම සතුටක් දැනුණා මේ ඔයා මේ ඔච්චර ලස්සන දෙයක් කරා කියලා ඉතින් එයා ඒකට මට එයාගේ නිර්මාණය කුච්චියා දුන්නා එයාගේ රටට ගෙනියන්නේ නිර්මාණය මට කරලා දෙන්න කියලා हरिम सत्टी अपेरते दक्ष दिर्य कांतावन गान लीम विशेषेन्म मे वगे निर्माण हर अट हुद विलंदपुला देशीय वितरक्ते मे विदेशी विलंदपुल हुद तेना स्थावर गुणगास्ताव कपिट अतम अवश्यवेन्े नुगसवेदी मेवेनी निर्माण शिल्पीन शिल्पीन हंधुन्वा धीम तु ओंट विलंदपला निर्माण कर्ण वगेम ओबटा मे क्षेत्रवल यम एम हिडस्तीनो तवमत् नोविसुदुनु यम एम हिडस्तीनो मे वगे निर्माण शिल्पिनियन्गेन पशु मे कला विस्राट अरगनियन्न पेरिस समहरलाट अपे समाजने एनिसा मेवेनी हिडस्वलट ओबे हेकियाव दक्षताव एकतु करन्न किन आराधनयत् अपि ओबट करमिन मेतुमियट अद समुदेन्ने अपि मेतुमेगे दुरकथन मार्गे मतक् करन्न अम्मा विशेषयेन्म ओबट मे पिलिबन्धव मे निर्माण पिलिबन्धव यम हेदहरीमक् करन्न अवश्य नम् मेतुमियगे सहाय लबा गन्नत् पुलुवन् 0.7 දෙකයි 434යි 59.33 0.72යි 434යි 59.33 කියන දුරකථන මාර්ගයේ විවෘතයි නාලිනී හෙට්ටි ආරච්චි මහත්මියට කතා කරන්න බොහොම ස්තුතියි ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා අපි මෙවැනි නිර්මාණ කරමින් අපේ රට වෙනුවෙන් තවත් සක්‍රීය දායකත්වයක් ඔබට ලබා දෙන්න අවස්ථාව ඊටකට ලැබෙන්න කියලා බොහොම ස්තුතියි මේ ආයතනයටත් ඔයාලට බොහොම ස්තුතියි නිදුක් නිරෝගී සුව ලැබීමට බොහොම ස්තුතියි